අපි කොතනද නැවතිවේ ළමයි? අපි 15 වෙනි කාණ්ඩේ තමයි ඉන්නේ. පහ ඒ කාණ්ඩේ නේද? අපි ಗುಣ ගැන කතා කළා. ඊට පස්සේ නයිට්‍රජන්ව ප්‍රමුඛ කරගෙන කතා කර කර ඉන්න අතරේ තමයි නැවතුවේ. එහෙනම් මං හිතුවා මේ වීඩියෝ එකෙන් ළමයි ඔය නයිට්‍රජන් ගැන කතා කරලා ඉවරයක් කරන්න. ඊට පස්සේ පොදු ಗುಣ මුළු කාණ්ඩියම අරගෙන කතා කරන්න තමයි යන්නේ. හැබැයි ඊට කලින් ඔයාලා කරන්න ඕනම දෙයක් තියෙනවා. මොකද්ද? මගේ channel එක subscribe කරන්න ඕනේ, like කරන්න ඕනේ, comment කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන්නේ. ඉක්මනින්ම ඒ දෙය කරන්න. දැන් අපි යමු nitrogen ගේ තව සංයෝගයක් ගැන කතා කරන්න. එතකොට බලන්න ළමයි nitrogen ගේ තව විශේෂ සංයෝගයක් නැත්තම් ඔයාලගේ ඔළුවට එන සංයෝගයක් තමයි ammonia කියන්නේ. අපි ammonia ගැන කතා කරලා බලමු. ammonia මෙන්න දුන්න ඔයාලට Lewis structure එක මම. දැන් කියන්න මේකේ ಗುಣ. මෙයා shape එක මොකද්ද? පිරමීඩියයි. පිරමීඩ නේද? මෙයා hydrogen ගේ nitrogen ට electron අදිනවා. මෙහි electron තියෙනවා. ද්විදව ගුර්ණය උඩට තියෙනවා. ද්‍රවීයයි නේද? ඒ වගේමයි දැනුණාද? ගඳයි. කටුක ගඳයි. ammonia කටුක ගඳක් දෙන වායුවක්. මෙයා බාෂ්මික වායුවක්. අපිට කියන්න පුළුවන් වායු ලෝකයේ තියෙන එකම බාෂ්මික වායුව කියලා. එහෙනම් ළමයි අපි රතුන් ලිට්මස් එකක් දැම්මොත් මොකද වෙන්නේ? ඒක නිල් පාට හරවන්න හැකියාව මෙයාට තියෙනවා. දැන් මං කියන්නේ ස්ට්‍රක්චර් එක බලලා තව විස්තර කරන්න කියලා නේද? එතකොට බලන්න හයිඩ්‍රජන් නයිට්‍රජන් මොකක්ද ඔළුවට එන්නේ? හයිඩ්‍රජන් බන්ධන. මතක නැත්තම් මගේ කලින් වීඩියෝස් අනිවාර්යයෙන්ම බලන්න. හයිඩ්‍රජන් බන්ධන ජලයත් එක්ක හදනවා. එහෙනම් මෙයා අධිකව දියවන ජලයේ දියවන වායුවක්. ඔන්න ඔය ටික අපිට මේ ස්ට්‍රක්චර් එක අරගෙන කියන්න පුළුවන්. දැන් අපි ඇමෝනියා ගැන කතා කරපු හින්දා මං ඊළඟට හිතුවා ඔයාලට ඇමෝනියම් ලවණවල තාප වියෝජනය නැත්තම් ඇමෝනියා හදන ලවණවල තාප වියෝජනය ගැන කතා කරන්න. පළවෙනියෙන්ම මං අරන් තියෙනවා ඇමෝනියම් ක්ලෝරයිඩ්. එයාව රත් කරාම ඇමෝනියමුයි HClුයි පිට කරනවා. ගඳක් ආවා. හරියට හරි ඇමෝනියා පිට වුණා. අපිට සුවඳින්ම ඇමෝනියාව ප්‍රූෆ් කරන්න බෑ. ඒ හින්දා අපි මොකද්ද කරන්න ඕනේ? අන්න ඔළුවට එන්න ඕනේ නෙස්ල ප්‍රතිකාරකයේ පෙනගවුණු පෙරහන් කඩදාසි. එයාව දුඹුරු පාට හරවනවා. මේ හැම එකකම නිරීක්ෂණ මමයි කලින් වීඩියෝ එකේ රූපත් සහිතව ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. බලපු නැති ළමයි අනිවාර්යෙන් කලින් වීඩියෝස් බලන්න. ඇමෝනියම් බ්‍රෝමයිඩ් මං අරන් තියෙනවා. මේකෙදි තාප වියෝජනය වුණාම ඇමෝනියයි H2යි බ්‍රෝමින් ගෑසුයි පිට කරනවා. බ්‍රෝමින් ගෑස්. ඔන්න මේකත් මම පාට කියලා ඔයාලට පාට පෙන්නලා තියෙනවා කලින් වීඩියෝස් වල. හැලසෙන ගැන කතා කරනකොට දුඹුරු පාට වායුවක් පිට වෙනවා පේනවා. ඒ වගේම ඔයාලට නෙස්ල ප්‍රතිකාරකය යූස් කරලා මේ ඇමෝනියා හඳුන ගන්නත් පුළුවන්. මෙතන බ්‍රෝමයිඩ් නේ. මෙතනට අයඩයිඩ් ආවොත් මොකද වෙන්නේ? මේ විදිහටමයි මෙතන බ්‍රෝමීන් වෙනුවට අයඩින් හදනවා. අයඩින් වායුව තම් පාටයි. තම් පාට වායුවක් ඔන්න පිට වෙනවා. නෙස්ල ප්‍රතිකාරකයෙන් මොකක්ද අඳුරගන්න පුළුවන්? ඇමෝනියා වායුව. ඊට පස්සේ මෙන්න මං කාබනේට් එක අරගෙන ඔයාලට මේ විදිහට තාප වියෝජනය අරන් තියෙනවා. ඇමෝනියා අඳුනගන්න විදිය දැන් මං කිව්වනේ තුන් පාරක්ම. එහෙනම් ඔයාලා මේක අඳුනගන්න විදිය දන්නවා. ඔයාලා දැල්වෙන පුලිඟු කූරක් ගෙනල්ලා ලෝවින් ස්ප්ලින්ට් එකක් ගෙනල්ලා ඉන්සර්ට් කරාම ඇතුළත් කරාම දැල්වෙන එක කාබන් ඩයොක්සයිඩ් නිසා නිවෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට අපිට කාබන් ඩයොක්සයිඩ් අඳුනගන්න පුළුවන්. මෙන්න නයිට්‍රයිට් නයිට්‍රේට් තාප වියෝජනය මං ලියලා තියෙනවා. නයිට්‍රේට් වල N2O ගෑස් එක නිපද වෙනවා. ලාෆින් ගෑස්. මෙයාවත් ළමයි ඔයාලට ග්ලෝවින් ස්ප්ලින්ට් නැත්තම් පුලිඟු කූරක් ආශ්‍රයෙන් තහවුරු කරන්න පුළුවන්. පුලිඟු කූරක් හතුල දාපු ගමන් මෙන්න N2O ගෑස් තියෙනවා නම් එයා පත්තු වෙනවා. මේ විදිහටම පත්තු වෙන නිරීක්ෂණයක් දෙන අනිත් වායුව මොකද්ද? ඔන්න ඔළුවට එන්න ඕනේ ඔක්සිජන් වායුව. ඩයික්‍රෝමෙට් එක අරගෙන මෙතන තාප වියෝජනය කරලා තියෙනවා.
මේකේ ඔයාලට කොළපාට ප්‍රතිඵලයක් දක්ින්න පුළුවන් තාප ව්‍යුජනයෙන් පස්සේ Cr2O3 මෙයා කොළපාට අවක්ෂේපයක් නිසාට මෙයාව බලා ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට තමයි ළමයි අපි ඇමෝනියම් ලවණවල තාප ව්‍යුජනය ඉවරයක් කරලා දාන්නේ ඊට පස්සේ ඇමෝනියාවල රසායනික ගුණ කතා කරලා ඇමෝනියාව පැත්තකට දැම්මේ නැත්නම් ඇමෝනියා ගැන කම්ප්ලීට් නෑනේ ඔන්න අපි යනවා දැන් ඇමෝනියාවල රසායනික ගුණ ගැන කතා කරන්න එයා භෂ්මයක්ලු ආ භෂ්මයක් අපි බලමු කොහොමද එයා භෂ්මයක් වෙන්නේ කියලා වතුරට දැම්මා H2O ගෙන් හයිඩ්‍රජන් ප්ලාස්මියා ගත්තා ආ N4+ හැදුවා OH- රිලීස් කරා प्रोटोन प्रतिग्रहणय करला एहेनं मेया भष्मयक तमय ईट पास अम्लयकलु हाँ अम्लयक भष्मयकुत वेनवा अम्लयकुत वेनवा अमोनिया लोहयकट दापुहाम हाइड्रोजन गैस पिट करनवा लोहये लवणयक हदनवा सामान्यं ळमय लोहयक प्रतिक्रिया करला हाइड्रोजन गैस पिट करन्ने कौद अम्लयक එහෙනම් මෙයවත් කියන්න පුළුවන් අපිට අම්ලයක් ලෙස හැසිරීමේ හැකියාව තියෙනවා කියලා. ඊට පස්සේ ළමයි මෙයාට පුළුවන්ලු ඔක්සිකාරකයක් විදිහටත් ක්‍රියා කරන්න. ඔක්සිකාරකයක්. වෙන මේ උදාහරණය අරගෙන මට පෙන්වන්නත් පුළුවා. හැබැයි මං වෙන ලෝහයක් ගත්තා ඒක පෙන්වන්න. ඇමෝනියා සෝඩියම් එක්ක ලවණයක් හදලා H2 පිට කරනවා. සෝඩියම් බිඳුවේ ඉඳන් හූස් එකට නගිනවා. එහෙනම් එයා ඔක්සිකරණය වෙලා. එහෙනම් මෙයා ඔක්සිකාරකයක්. ඔක්සිහාරකයක්. ඒ කියන්නේ රිඩියුසින් ඒජන්ට් කෙනෙක්. මේ ඔක්සිඩයිසින් ඒජන්ට් කෙනෙක්. රිඩියුසින් ඒජන්ට් කෙනෙක් විදියටත් හැසිරෙන්න පුළුවන්. ඇමෝනියා කොපර් ඔක්සයිඩ් වලට දාපුවම +2 ඉඳන් කොපර් බිඳුවට බැහැලා. එහෙනම් ඔක්සිහරණය වෙලා. ඒ වගේමයි බලන්න මේ ඔක්සිජන් එක මෙයා බිඳුවේ ඉඳන් ඍණ 2ට බැහැලා මෙතනත් ඍණ 2ට බැහැලා මේක වෙන්නේ ළමයි උත්ප්‍රේරකයක් තියෙනකොට කැටලිස්ට් එකක් තියෙනකොට තමයි ඔන්න ඔය විදිහට මෙතන ගුණ ටික අපි බැලුවා තවත් අපි ඉස්සරහට යමුකෝ ඔන්න ඇමෝනියාගේ පස්වෙනි ගුණය දායක ස්වභාවයේ සමාජිකේ एक दायक विधिट वेडकर मेट हेकिन मे आ डी गोनुवे संहार कटायन इकतुला मे विधियर संयोग हदनवा दायक बंधन हदला तम अपिकने अमोनियाट दायक विधिट जोबिगरगने पुलवांगला मंकोयालट मंग नाइट्रजन गन कथा करला इवरया करणवा कियला उन्न मंगे दे कला දැන් ඊට පස්සේ මම මොකද්ද කියුවේ පහේ කාණ්ඩේ මූල ද්‍රව්‍ය වල ගුණ පොදුවේ කතා කරනවා කිව්වා දැන් අපි යමු ඒ සෙක්ෂන් එකට හරි පහේ කාණ්ඩේ මූල ද්‍රව්‍යනි රසායනික ප්‍රතික්‍රියා ඔන්න අපි ඒක ගැන කතා කරන්න තමයි දැන් යන්නේ පළවෙනි එක ඔක්සිජන් සමග නයිට්‍රජන් නම් ඉතා ඉහළ උෂ්ණත්ව දුන්නොත් තමයි හැරිලවත් බලන්න නැත්තන් නෑ හැබැයි ෆොස්ෆරස් සීග්‍රේන් ප්‍රතික්‍රියා කරනවා මෙන්න ඔයාලට මං රියැක්ෂන්ස් දෙකක් මේ විදිහට ලියලා තියෙනවා මේ දෙවිදියටම මෙයා ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා අඩු ඔක්සිජන් එක මේ වැඩි ඔක්සිජන් තිබ්බොත් මේ මං මේ සංයෝග පිහිටලා තියෙන විදිහේ දල සැකස්මක් මෙතන ඇඳලා ඔයාලට පෙන්නලා තියෙනවා මට කියන්න අමතකුණානේ ඔයාලට මම මෙතන ලියලා තියෙන හැම රියැක්ෂන් එකක්ම ප්‍රතික්‍රියාවක්ම තුලිත කරලා නැහැ මං ඒක කළේ ඔයාලගේම හොඳට හැම එකක්ම මං ඔයාලට තුලිත කරලා දුන්නොත් ඔයාලා කිසිම උත්සාහයක් ගන්න නැහැ. ඔයාලා මේ ප්‍රතික්‍රියා ලියලා තුලිත කරගන්න ඕනේ. හරි. දැන් අපි යමු දෙවැනියට හැලජන් සමග ප්‍රතික්‍රියාව බලන්න. නයිට්‍රජන් හැරිලවත් බලන්නේ නැහැ. ප්‍රතික්‍රියාවක් නැහැ. ෆොස්ෆරස් ගමු. ඔන්න යා මේ විදිහට ක්ලෝරීන් එක මං ප්‍රතික්‍රියාව ලියලා තියෙනවා. PCl3 හදනවා. එයාට අපි තවත් ක්ලෝරින් දැම්මු PCl5 යනවා. ඔයාලට ඕන නම් වැඩි ක්ලෝරින් එක්ක PCl5 ෆොස්ෆරස් එක්ක ප්‍රතික්‍රියා කරවලා හදන්න පුළුවන්. මේ දෙවිදියටම PCl5 ඔයාට හදන්න පුළුවන්.
ඊට පස්සේ අපි යමු ලෝහ සමග ලෝහ සමග නයිට්‍රජන් වල ප්‍රතික්‍රියාව මේක නම් දැන් වීඩියෝස් වල පට්ට ගහලා තියෙන්නේ නේද මේ තියෙන්නේ මැග්නීසියම් නයිට්‍රයිඩ් එක මෙයා හදනවා පොස්ෆරසුත් මැග්නීසියම් එක ප්‍රතික්‍රියා කරනවා පොස්ෆයිඩ් ඔයාලට මේ විදියට හදලා දෙනවා ওই විදියට තමයි ලෝහ සමග පස්සෙනි කාණ්ඩයේ ප්‍රතික්‍රියාව අපි උගන්නේ මම මෙතන අරන් තියෙන්නේ නයිට්‍රජනුයි ෆොස්ෆරසුයි. ඇයියේ අපිට වැදගත් වෙන්නේ මේ දෙන්න හින්දා. හොඳද ළමයි. ඊට පස්සේ යමු අම්ල සමග. නයිට්‍රික් ඇසිඩ් එක්ක ෆොස්ෆරස් නම් හරි හරියට මේ විදිහට වැඩ. සල්ෆියුරික් එක්කත් මේ විදිහට වැඩ. මම මේ ඔයාලට අරන් පෙන්නලා තියෙන්නේ අපිට ඕන වෙන ප්‍රධාන ප්‍රතික්‍රියා දෙකක් විතරයි. නයිට්‍රජන් ඩයොක්සයිඩ් පිට කරනවා නයිට්‍රික් එක්ක සල්ෆියුරික් එක සල්ෆර් ඩයොක්සයිඩ් පිට කරනවා ඊට පස්සේ ළමයි බලන්න බෂ්ම සමගත් මෙයාට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකම ප්‍රතික්‍රියාව ලියලා තියෙනවා NaH2PO2 හදලා PH3 පිට කරනවා ඉතින් ළමයි දැන් ඔන්න අපි නයිට්‍රජන් ගැන කතා කරා පස්වෙනි කාණ්ඩයේ පොදු ගුණ ටිකක් කතා කළා නේද වැදගත් පොදුගුණ ඊට පස්සේ දැන් ඔයාලා දන්න අපිට පස්සෙනි කාණ්ඩේ ඉතුරු කවුරු ගැන කතා කරන්නද ෆොස්ෆරස් ගැන කතා කරන්න එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ෆොස්ෆරස්ගේ සුව දුක් විමසන්න යමු මම මේ ආයෙත් කියන්නේ මගේ channel එක subscribe කළා නැත්නම් දෙනවා ගුටි දෙකක් කොක්ක ඉක්මනින්ම subscribe කළා like කළා comment කළා ඔයාලගේම ළඟට මේ වගේ වැදගත් videos ගෙන්න ගන්න